ම්හා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සිල්ම දෙනාට. කල්්‍යාන මිත්‍ර දේශනා උතුම් සදහම් දේශනාව, අද දවසේද අප ඔබවැදට සමීප කරන්නේ බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ සිටයි. කල්්‍යයාන මිත්‍ර ආශ්්‍රය වර්ධනය කරගැනීම සඳහා මහෝපකාරී වන මෙවඋතුම් සදහම් දේශනා මාලාවේ, දවසේද සදැහඇති විකාශණ දායකත්වයකෙන කටයුතු කරන්නේ මතුගම යට දොළවත්ත සමර සිංහපවුලේ සාමාජිකයන සහ කල්්‍යාන මිතුරු පිරිසක් විසින්. එ සුපින්වත් පිරිසගේ ෞරවනීය ආරාධනාවෙන් දම් සභා මණ්ඩපයට වැඩමවා වදාළ කම්මට්ඨානාචාර්ය විෙනයාචාර්ය පූච්චපාද, උඩ දුම්බර කාශපනායක ස්වමින් පහන්සේට අපගේ නමස්කාරය පේවා. සාතුූසාතුූසාතුූ. තුම් සදහම් දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සුවෝන්දමල් පූජා කරමු. පළම්කොට නායක ස්වාමිට් වහන්සේට සෝඳමල් අනුමෝතන් කරමු. සාතුූසාතුූ සාතුූ ැ දැත් වටිය පිළිගණ්ඩුවමින් ධර්මානු ශාසනාවට ආරාධනා කරමු. සාතුසාතුසාතු අපසීලු දෙනා තිසරන සහිත පංචශීලයේ පිටුවමින් ුතුම් සද හම් දේශනා පැවැත්වීමට ගෞරුවනය නායක ස්වාමීන් වහන්සේට නමස්කාරපූර්වකව ආරාධනා කරනවා අපගේ ස්වාමින් වහන්සේට නමස්කාර්ය වේවා අවසරයි ස්වාමීණු වාණ්ස සාතුසාතුසා තරමස් ටබතුමේ තිසරණ සහිත පංචසීලය සමාඳන්ෙන්ට නමස්කාරකයන් තුුන් දාව. නමු තස් භගවතු අරාතුෝ සම්මා සම්බුතස්ස. නමුතස් භගවතු අරාතු සම්මා සම්බුත්තස්ස. Nam tas bagubetu warrahtu sama samambudasdang <laughs> <laughs> <saranang gaccha>, <laughs> sarang gacahamamidang sarang gacam Tammbang sarang gacahamgammbang sarang <laughs> gacam sanggang sarang gacaham sanggang sarenang gacam du timpi buddang <laughs> sarang gacaham <laughs> du timpi buddang sarenang gacam Du timpi dambang sarang gacahammpi gamang saranaang gacam Dutimpi sanggang saranaang gacaham sanggang sarenang gacam Tatimpi biddang saranaang gaca Tatimpi Budang saranaang gaca Tampi damang saranaang gacaham Tampi daang sarenang gacam Tatimpi sanggang saranaang gacaham Tatimpi sanggang saranaang gaca sarana agak menang sampunang ama banti පානාතිපාතා වේර්මණී සික්කහා පදං සමාධයාමී පානාධිපාතා වේර්මණී සික්කාාපදන් සමාධයා අදින්නාදානා වේර්මනී සික්කහා පදන් සමාධයාමේ අදිනාදානා වේරමණී සික්කාපදන් සමාධයාමී කාමේ සුමිච්චා චාරා වේර්මනී සික්කහාපදං සමාධයාමී කාමේ සුමිච්චා චාරා වේරමණී සික්කාාපදන් සමාධ සාවාදාා වේර්මණී සික්කහාපදන් සමාධයාමී වාදාවේරමණී ක්කාපදන් සමාධයයා. සුරාමේරය මජපමාදට්ටානාවේර්මණී සික්කහාපදන් සමාධයාමි. සුරාමේරය මජ්ජ පමාදට්ඨානාවේරමණී සික්කාාපදන් සමාධියයා සරනීන සද්ධින් පංචසීලං දම්මන් සාදුකං සුරක්ඉතංකත්වා ආපමාදේන සම්පාදේ තබවන්. ආමබන්තයේසාතුූසාතුෝසාතුූ. සමత చवाලಿసుతരගಚන්තුදීवታ சදම්ම முుනිിරාජస్ சుනතුు சగමකदం දම්මසවනකාලवाயం පදంత දමසවනකාල අயం भදత ම සවන කාලෝ අයං බදං था නෝතස්ස බගොතු අරහතු සම්මා සම්බුද්දස්ස නතස්ස බගොතු අරහතු සම්මා සම්බුද්දස්ස නතස් බගොතු අරහතු සම්මා සම්බුද්දස් ිනයෝ සංවරත්තාය සංවරෝ අවිප්පටිසාරත්තාාය අවිප්පටිසාරෝ පාම්මෝජත්තාය පාමෝජම්පීතත්තාාය පීතිිපස්සද්ධත්තාය පස්සද්ධි සුකත්තාාය සුකං සමාදත්තාාය සමාධ අතාභූතඥාන දස්සනත්තාය යතාාබුතනානදස්ස නං නි්බිදත්තාය නිබිතා විරාගත්තාය විරාගෝ විමුත්තත්තාය තීති සද්ධාබද්ධි සම්පන්න පෙන්න්නත්න්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසනා කරපු ධර්මයට අනුව කටයුතු කරමින් අපි අපේ ජීවිතය ඉතාමත්ම නිවැරදිී ඉලක්කයකට අරගෙනයන්ට ඕන. මාර්ගය ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙන බුදුරජාණන් වහන්සේ සිද්ධ කර්ඩ ඕන හැමදම මාර්ගය තුළ ඒ මාර්ගය සංකතයි සංකතය කලකයන්නේ අපි නිවන්දකින මාර්ගය හේතු නිසා සකස් වෙන දෙයක්. ඒක හැමවෙලේම තේරුම්ගන්නව නම් අපි තේරුම් අරන් තියාගණ්ඩ ඕනේ ඒ මොනෝහරි දෙයක් ඒකන්නේ ප්‍රතිඵලයක් ලබන්්ඩ මාර්ග සිතක් ලබන්්ඩ කොයි ආකාරයකින් හරි අපිට අවශ්‍ය කරන ඉලක්කය කියලක කියන්නේ කෙලෙස් නැතිකිරීම කියන ඉලක්කයට යන අපිට ඒ කෙලෙස් නැතිවීම සිද්ධවෙන්නේ හේතු නැතිකිරීම යි කෙස් උපදින්ට තියන ේතු නැතිකිරීමෙන්මයි. හේතු නැතිකරේ නැත්තං කවදාකත්න් ඒ කෙලෙස් සඋපදින එක නවති නෙනෑ. ඉතිං ඒක නිසා ඒ හේතු නැතිකරන ආකාරය මොනවාද ඒ හේතු මේ සෑම දෙයක්ම බුදුරජාන්වාසගේ ධර්මය තුළ කිසිීම අඩුවක් නැතුව තිය ති නි සාපිට කරන්න තියෙන්නේ අපේ ජීවිතය පිළිබඳව සත්‍යතත්ත්වය අවබෝධ කරගඩ බුදුන් වහන්සේ දේශනා කළ තියෙන ක්‍රමවේද පාවිච්චි කරන්නේ එක ක්‍රමවේද පාච්චි කරම අපේ හිත ටික ටික ටිි සංවර භාවයට යනෝ ඒ සංවර භාවය තමයි ඔය විදිහට ඕන කරන වැඩ පිළිවෙල සකස් කරන්න ඉතිං ස්්‍රද්ධාව සීලය හිරිියොත් අපප සුතතියාග ප්‍රඥාකින ගුණයන් පිළිබඳව සාකච්ා කරමින් අපි දිගින් දිගටම කලාන මිත්‍රයන් විදිහට පි ගොඩ නැගන්න කොමද කියලා කතාකර කරන්න වෙලා වේ මේ සමස්ත මාර්ගය පිළිබඳව යම් කිසි අදහසක් ඇති කර ගත් යුතුව තියෙනවා. විනේ කියලා යෙ බුදුරජාන් වහන්සේ පනවල තියෙන අපට සංවරවෙන්ඩ අවශ්‍ය කරන නීති පද්ධ තිීරගෙන විනේ කියලා. එතකොට මනුස්සයකුට විසේසෙන්. භිචන් වහන්සේ එලාට වෙනවම පනෝප විෙනයක් තිෙනවා ගිහි අත්තටත් ගිහිවිනයක් තියෙනවා ඉති විනයත් එක්ක වෙන්නේ විනයෝ සංවරත්තාය අපි සංවරය කියලා කියනකොට සීලසංවරය ගැනවං කිව්වා පෞග දවස්සවල අපි සාකච්ඡා කරා යම් ප්‍රමාණයකට එවගේ සති සංවරය ඥානසංවරය කන්ති සංවරය සහ වීය සංවරය කියලා පංචවිද සංවරයක් දෙසනවෙ තියෙනවා සංවරයන් ඇතිවෙන්ඩ ප්‍රධාන හේතුව වෙනවා අපි තුව තියෙන ෆිනය කියන එක. හරිැිය අමාරුවෙන් තමයි සංසාරික ජීවිතයේ හරි අමාරුවෙන් තමයි මේ සිතක් පාලනය කරගෙනමික්‍රියාවන් වැරදි පැත්තට යන්නේ නැතිවෙන්ඩ වෙන්කරගෙන ඉන්නේ හරි අමාරුවෙන්. ඇයිකන්නේ අනුසේ වසයෙන් තියන කෙලෙස් තර්මයන් කියලකන්නේ අපේ හිත්තුළ කභාවය තිවා ඒකුත් ආකාරය ආසාවන් තරහා වගේ දේවල් ඇලීම් ගැටීම් ස්වභාවයේ තියන කෙලෙස්තර්මයන් ඇතිවෙලා උඩට නැගිල ඇවිල්ලා එව ක්‍රියාත්මක භාවයට යන ස්වභාවය තියාගෙනඉන්න අපිට බොහෝම අපහසුකන් තියනවා මේ තියන මේ කෙලෙස්තර්මොලින් ගැලවිලා ඉන්ට පිටත් ඒකඉද ප්‍රාණගාත අදත්තාධාන කාම්මිත්‍යචාර. මුසාවාද පිසුුණාවච පරුසාච සම්ප්‍රපලපා ආදිය අපේ තුළ ඇති වෙන ඇතකොට මොකද කරන්නඩුවනේ. ඒවා ක්‍රියාත්මක භාාවයටයන්ට දෙන්නේ නැතුව අපි විනයානුකූලව අපේ ජීවිතය හැඩගස්සන්ඩෝල. අපි ගෙනවානේ හැඩගස්සනව කියල කියලා පුරුදු කරනව කියලා ප්‍රාණගාතයෙන් වෙන් වෙලා අදත් අධානයෙන් වෙෙන් වෙලා කාමේවර්ද වැැසටීමෙන් වෙෙන් වෙලා බොරු කීමෙන් වෙන් වෙලා කේලංකීමෙන් පරුවාචන කීමෙන්, හිස්වාචන කීමෙන්. සුරාපානය කිරීමෙන් මේ වගේ තියන කෙනෙක් තුළ කෙලෙස් ඉස්මත් වෙලා සිද්ධ වෙන්නට ඉඩ තියන බොහෝ වසයෙන් සිද්ධ වෙන්නට ඉඩ තියන ඒ කෙලෙස් ධර්මයන් වලින් අපේ සිත කොයි විදිහකින් හරි ගලවාගත් යුතුව තියෙනවා. ඒ සඳහා අපි මොකද කරණ්ඩුවනේ වේගවත්ව වේගවත්ව විනයේ පිහිට අන්්ඩුවන. ඉතාම දැඩි තීරණ අරගෙන මම මේක කරනවාමයි ම මේ සීලය තුළ රැඳෙනවමයි ම මේ සීලේ ආරක්ෂා කරනෝමයි කියලා අපි ඒ පනවලා තියන විනේ තුළ රැකෙනකොට ඒ විනය නිසාම අපේ සිත්වල තියෙන ගුණාංග වර්ධනටග නොවීරී වර්ධනය වෙනවා කියන අපි කතා කර තිෙන ඒ සීම්වර්ධන වෙනවාගේ එක කතා කරතිය නවා හරි එකොට හියවර්ධනය වෙනවා ඇයි යම් කිසි වෙලාවක් අපි යමක් වලක්වගෙන ඉන්ඩ උත්සාහ කරනකොට අපේ පිනාක්නේ. මොන හරි පෙරකරපු දෙයක් වලක්වා ගන්න වනං දැඩි අදිිෂ්ඨානයක් ඇතිකරගෙන ඒ වලක්වා ගන්න හැමවෙලායම ඉවසිීමෙන් ඉන්ඩ ඕනද නැද. වීරෙන් ඉන්ඩ ඕනද නැද්ද. සිහියෙන් ඉන්ඩ ඕනද නැද්ද. ඒ වගේ සිහියෙන් ඉන්නකට වීරියෙන් ඉන්නකොට ඉවසීමෙන් ඉන්නකොට අධිෂ්ටානයෙන් ඉන්නකොට. ඒ හැමවාරයකම, සිහිය වැඩි වෙනවා වීරය වැඩි වෙනවා ඉවසීම වැඩි වෙනවා අධිෂ්ාය වැඩි වෙනවා මේ වගේ ක්‍රමාණුකූලව ක්‍රමාණකූලව මේ දේවල් අපේ ජීවිතයේ අපිට අදදකින්ට පුළුවන් ටික ටික ටිකටිට පහසු වෙන හැටිය යම්කිසි කෙනෙක්ගේ සිහිය වැඩි වෙනකොට එයාට මේ ලෝකයේ තියෙන ඇත්ත තත්වය පිළිබඳව ඇතිවෙන අවබෝධය වැඩි ඒඇන්නේ දැන් මොනහර දෙයක් අපි දන්නවා නම් අය ගැන වේදනා ගැන සිත ගැන දම්ම ගැන ඒවා කෙලෙසින්ද අමතක වෙලා යන. අන්නේ අමතක වන්න ස්වභාවය නැති වෙලා සිහිය මොකද කරන්නේ නැවතේ අරමුණෙහි අපිව නංවන සිහිය කියන ගුණාන්ග ඒ අරුණහි නැවත නැව නැවත නැවත හිත නංවනෝ. එතකොට අපිට ඒ අරමුණ තියන උදාහරණයක් ඉදිර ගතුත් අපිතමකෝ මුණුවහරි කාරණාවක් දැවය පසුව වචන කියට ොඳ නෑ කෙන එක පරස වච්චන කියන්න හොඳනෑ කියෙ එක නුවනක් අපි දන්න හැබැයි අර තරාගේ වෙලාට මොක දෙවෙන්න පරස වචන කියවෙනවා අන්නේ කියවෙන්නේ සහ අඩුෆින්දා. එතකොට ඒගේම වීරය අඩුනම් සිහ තිබනත් කියවෙන පරසු වචනක කියන්ට හොඳ නෑ කාමේවර්දව හැසට හොඳ නෑය කියලා දැන ගෙන ඒ පැත්තට මේහිත නැබුරු වෙලා කියලා තමන්ට පාලනය කරගන්නඩ බැරිවෙන්නේ න නුවන නැත්තන් කොමත් එක කරෙන්නේ ෑ ඇතිම මේ හැම ගුණනාංගයක්ම තියෙනවා නුවන වැඩි වෙන කොට සංවරය වැඩි වෙනවා එකයි ඥාන සංවරය කියලා ගැන සහ වැඩිවෙනකොට සංවරය වැඩි වෙනවා ඉවසීම වැඩිුවෙනකොට හිත සංවරතින මේ නලියන හිත සංවරව තියෙනවා එතකොට ඒ ත්‍රක්නේ සීලය තුළින් සයම්කික කෙනෙක් සීලේ අදිෂ්ඨා කරන ටුතු කරන කොටත් ඒ සංවරය උපදිනවා කියලා කියන්න එකයි එතකොට සීල සංවරය සති සංවරය ඥානසංවරය ඊළඟට කන්ති සංවරයහ වීර්ය සංවරය කෙර කියෙන වා කන්ති කියන්නේ ඉවසීම කියන එක තකට දැන් අපිට හොඳර තේරෙන මේ පහෙම්ම වෙන්නේ සංවරය ඇති වෙන එක එ පහම වැඩිවෙෙන්ඩ හේතු වෙන්නේ අපිට තියෙන විනය ඒක නිසාම අපි හැම්වලේම වි්‍යානුකූලෝ ජීවත් වෙන්නට පුරුදු පුහුණු කරගන්නඩ ඕන ජවිතයේ මොන දේතිබුණත් අපි ොහොම හරි විනි්‍යයුකුලු ඉඩති ඉස්සල්ලාම බොහෝම පහසු යම් දෙෙක් ඔය විදිහට සිද්ධකරගෙන යන්න ගිහාහම මූලික වසයයිෙන් ගොඩා අපහසුකන්තිේ නවා. එඇමැ ටිකටික ටිකටි ටිටික මේ අපහසුකන් නැති වෙලා ඔයදට අපේ හිත සංවර වඩ පටන්ගන්නවා. සංහර වෙන හිතක අපි තේරුම් ගණ්ඩෝන බලන්ඩ හිතක් සංවරණ යම් කිසි තැනක රැදිලා ඉන්නකොට යම්කිසි සභාවකට ගිහාම එවිතරක් නෙවෙයි ඕනම දෙයක් හමුවේ ලෝකයේ කෙලෙස්ධර්ම උපදින තැන්වලදි අපි හරි විපිලිසරයි. හිතල බලඩපු ඒකුත් ආසාවන් උපදින තැන්වල ගැටීම් උපදින තැන්වල අපිට හරිර කර කියහාගණඩ දෙයක් නැති වෙනවා. හිත ශක්තිමත් නැති හින්ද පින්නත් නහෙම වෙන්නේ. හිත ශක්තිමත් නැති කෙනෙකුට අනුන්ගෙනපුරු වචනයක් අනුන් ගෙනපුරු ක්‍රියාවක් වත් දරඩ නපුරු වචන නපුරු ක්‍රියාගනවා හරිීර් ලැබෙනවාමිලෝකී ලඟට තමන් බලාපොරොත්තු වී නොවෙන දේවල් බොහෝ වසයෙන් ලබෙන බලාපොත්තු වෙන දේවල් නොලැබෙනෝ වගේ බලාපොරොත්තු නොවෙන ේවල් හාරියට ලැබෙනවා අක මැති දේවල් ලැබෙනවා කැමැති දේවල් අයිගන ජීවිතයේ ස්වභාවේ ඒකම ස්වභාවධර්මය අපි ඔන් හැටි ඔක්කෝම ලබා දෙනෑ ඉතින් එතකොට විපිලි සරභාවයට පත්වෙනවා කෞුද මේ සංවරභාවය ද පුහුණු නොකරපු සිත. සංවරභාවය පුරුදු පුහුණු කරලා තියෙනවනම් සිහිය තියෙනවා හොඳට වීරය තියෙනවා ඉවසීම තියෙනවා නුවන තියෙනවා අපිකිවර හැම කාරණාවක්ම තියෙනවා නිස්සීලය තුළින් එවිනය තුළින් ලබන්න වූ පන්නරය නිසා ඇතිවෙන සංවරභාවය නිසාවෙෙන් පින්වත්නී අපිට ඒ වගේ. හැමවෙලේම හිත පුරුදු කරලා තියෙනහින්ද ඒඒ තැන්වලදී ර නොසන් සුහෙලා යන්නෙ නෑ විපිලි සරවෙන්න කරකි ආගඩ දෙයක් නැති වෙන්නේ අපි දන්නව දැන් ම මෙහෙම කියන්නකු. උගත්තු පිරිසක් අතරට මොනහාරී උගත්කම භාවිතා කරලා වැඩක් කරන වෙලාවක ඒ වැඩේ කරන්න මොනහරි උගත්ම කුණ අපි තුම් පරිගණක පිළිබඳ දැනම කියලා යම් කිසි දැනකට අපි යනවා පරිගන්නක පිළිබඳව දැනුම ඇතුව කරන්න ඕන වැඩක් කරන්න කියලා හිතාගෙන එහම දැනගෙන ගිහාම එතන අපි හිතුවට වැඩිය ගොඩක් ඉන්නවා ලොකු පිරිසක් එතන අපි හිතුවට වැඩිය ගොඩක් එහාගේ දැනුමක්කෝන එතන වැඩ කරන්න එතුද මේ දැනුම කියනෙ මගේ නැතුව මම එත්තෙන්ට ගියොත් මොකද වෙන්න විපිලි සරවෙනවා නේද අන්න ඒ වගේ හරියට පුහුණු කරන්න නැතුව අපි ද තරගට යනවා දිවීමේ තරගකට යනවා මට තේරනෙනවා හොට මම් පුහුණු වෙලා කියලා මදි කියලා පුහුණු කරන්න නැතුව තැනකට ගියුත් විපි සරවෙනවා. අන්නේ වගතම අපි මේ තරගකට යන ව අපි මේ ලෝක තැන්තැන්ගු ලබිට ඇවිදින්ට වෙනවා. ඇවිදිට වෙන්න හැයි කනයි නාසේ දිවයිශරීරය යරගෙන. ඒ ඇවිදිට වෙනට එකකෙව දකිනවා එක න එක පරිසර ලැබෙනෝ. එතකොට අන්න ඒ ලැබෙන පරිසර වලට අනුකූලව අප අසරන වෙනවා ඒ පරිසරේ අපි මම්මුලාවට පත්වනොත්. ඉතින් ඒ මංමුලාවට පත්වෙන්නේ මම හිතලනෙ වෙයි මගේ තියන සංවරභාවය අනුවතමයි මට අනිවාරයෙන්ම යා හැකි දුරතීරණය වෙන්නේ ඕනම පරිසරයක් තුළ. එත ඒකුත් විධ පරිසරවලදී මගේළඟ කෙලෙස්සිපදිලා ඒ කෙලෙස්වලට මට කරකහා ගණ දෙයක් නැති වෙනවා නං අපි පි නත්නී අපිට අනිවාරයෙන්ම විපිසරවෙඩ හේතුවෙනවා ඇය කියන්නේ මොකදදමන් කරන්නේ කියලා. කරකයාගන්නට දෙයක් නැතිෙන කෙලස් ධර්මයන් නිස්මතුවෙලා ඇවිල්ලා හරියට ගැටුලු කාරි ත්වයක් ඇති කරනවා ඇතින් ඔකෝ ප්‍රාණගාතා දත්තා දාන කාම්මිත්‍යාචාර ඒ පැතිවලට නැබරු වෙලා හරියට කරතකාරරි තත්ත්වයක් නැතිවෙන. අපේ ජීවිතයටතින් ඒක නිසා අපි බොෝම පරිස්සමෙන් කාරණා දැනගෙන ම තැන්තැන්වොල විපිලිසරවෙඩ මගේ හිත සංවරනං මගේ හිත ඉතාම සංවරනං එහම විපිලිසරභාවයකට යන්න නනෑ ඉති එහම අසරනවෙන්න නෑ කරකයාගට දෙයක් නැතිවෙන්නේ නෑ ඉතින් එහෙම වෙන ස්වභාවයි අපේ ඉතිං හොඳට අපි මේ අනුමානවසයෙන් මවාගන්න කෙනෙක් කරකයාගන්ට දෙයක් නැතු විපිලිසර වෙනකොට ගැනේ ඒ වෙලාවේ මට ජන්ඩත් බෑ එන්ඩත් බෑ අන්න එහම කියන අපි කොහරි ැකට අපි හිරවෙන්නේ දැන් ඔය යුද්ධ වලට සාමාන්‍ය වැසියෝ මැතිවෙනවා ඒ කියන්නේ කොයි පැත්තිෙන්යට ප්‍රාාවවද දන්න ඇැම ළඟ දිියත් වෙච්ච දදි යගේ මිනිසු එහමුණ එහම නහම යාල විපිළි සරභාවයට පත්වෙනවා ඊට වඩා බරපතල විපිළි සරභාවයක් තමයි අපි මේ ඉන්න පරිසරයහෙම අපිට නපුරුව වෙනවා පරිසරම අපිට නපුරුවන්න අපි පිනත්න්නේ ඇත්තටම ඒ පරිසරය කෙලෙස්සු පද්දව නිසා. හරි ඒ පරිසරය කෙලෙස්සු පද්දව නිසා ඉන්න පරිසරයම අපිට බොහෝ නපුරුව වෙනවා අන්න ඒ නපුරුව වෙනෝ ලි මොකක්ද කරන්න කියන එක ගැන අපිට අදහසක්තියෙන්ඩෝන යින්ද මේක මම කර දෙයක් නෙවේ පිරිසර භාවමට ඇති වෙන එකක් ඒ ඇති නොවෙන්ඩ කටයුතු කර්ඩඕන කලළ ඒ අපිට දැනෙන්ඩෝන හොඳට දැනෙන්ඩෝ අන්න එක තමයි අපි පැහැදිලිම් විනයෙන් බලාපොත්තුවෙන්නේ සං බ සංවර බව ඇත්තටම මේ විපිලිසර බවෙන් අයින් වඩ අපිට ලොකු හේතුවක් බවට පත්වෙනවා. හැමදාමත් විපිලිසර වෙන හිත හරම පීඩනයකට පත්වෙනවා. එකන්නේ අපි මේකට නිං අසරණකමක් කිය කියඩු තැන්තැන්වලද තැන්තැන්වලදී යම් කිසි කෙනෙක් මොකක්හරි දෙයක් නිතා. කියා ගණ්ඩ දෙයක් නැතුව අසරණ වෙනවාවනම් පින්නත්ම එය හරියට පීඩනයට පත්වෙනවාන ඒකැන එපා වෙනවාන කරදර කාරී තත්වකට පත්වෙනන ඒක මේ පරිසරය අපි ඉපදිච්ච පරිසරය අපිට කළමනාකරණය කර ගන්නඩ බැරිවෙනවා කියකිලකිව ොත් හරි ඒකන අපි දක්ෂ වඩෝනේ අපි ගොඩා දක්ෂ වෙඩෝනේ මට හම්බෙලා තියෙන අම්මා තාත්තා සහෝදරයා ඥාතියා රැකයාකරන ස්ථානය නොයකුතා කාරෙ අපිට වැඩකරගඩ වෙලා තියෙන පරිසරය තින ඕනේ ඒ පරිසරය තුළ නොසැලී මගේ මනස පවත්තාගණ්ඩ මන්දක්ෂ වෙන්න වන. හරිද අන්න ඒක තමයි මේ ධර්මය තුළින් අපි ටිස්සෙල්ලාම ලැබෙන්නේ ඇත්තටම විනය කියන්නේ සංවර බව කියන්නේ එන්න ඒකට අවශ දෙයක් ඒ සංවර බරව ඇතිවඩ විනිය ඕනේ එතකොට මේ තුන්ලෝක අවබෝධ කරගත්ත උත්තමයණන් වහන්සේ නමක් තමයි මේ විනයප නෝලතියන්නේ එතුට එක තියෙන්නේ පැහැදිලිබම අපේ හිත ඒ පරිසර වලදී අපිට හම්බෙන නො ඒකුත් අවස්ථාතියෙනවා ඒ කියයන්නේ මහවේකෙන් අපේ සමහල් ළඟ තියෙන දවල් අපෙන් ඇත්තලා යනවා අපි අක මැතිදේවල් ලංවෙනවා කැමැති දේවල්ල ඇත්තෙනවා ඒගේ ගොඩාක් දෙවල් වෙන එතකොට ගොඩක් අසරණකං දැනෙනෝ පාලනය කරගන්නඩ බැරිුවෙන හුඟක් අය ජීවිතය වරද්ද ගන්නේ මෙන්න මේ විපිලි සරභාවයන් නිසා ඒ කියන්නේ අපේ දන්නවා අපි හොඳටම සමරය ජීවිතය නැති කරගන්නවා සමහර අය ජීවිතය පැරදිලා වගේන්න තමන්ගේ ඉලක්කවලට යන්ඩ හිත අවශ්‍ය කරන පාරසකස් කරගන්න බැරුව ඉන්නවා මොක තමන්ම තමන්ට පැරදිලා ඉන්න ඒක ඇනෙ ලොකු වූ අසරණ ස්වභාවයක් අනුන්ගේ පොඩි වචන එකට අනුන්ගේ පොඩි ක්‍රියාවකට දැඩි පීඩනට පත්සේ නහොගක් අයට සකසුරුවන්ම තමන්ගේ පරිසරය සකස් කරන්නට බැරුව සකස් කරගණඩ බැරුව ීවිතය ගොඩක් වරදිනවා. සකසරුවන් පවත්ත ගණඩ බැරුව ජවිතය ගොඩක් වරදිනවා ඉතින් ඔන්න ඔය තියෙන කාරණ ඔක්කොම එක පිඩට ගත්තහම අපි කියන්ඩ පුළුව හිතාගන්ඩ පුළුව පිර වෙනවා කනම කද කියලා. එක ජීවිතය අපි එහෙම නොවී පවත්තග්ඩ දක්ෂ වෙඩ ඕන තමන්ගේ පරිසරය ගැන හොඳට දැකලා ඒ පරිසරයට අනුකූල වෙලා ජීවිතය හරියට පවත්තගෙන යන්ඩ අපි ගොඩා දක්ෂවෙඩෝනේ අන්න එහෙම දක්ෂ භාවයක් ඇතිවෙන්න නෑ නිකම් කොච්චර හිතුවත්න් ඒක වෙන්නනෑ එක වඩ නං අපි ඉන්න පරිසරය හරියට කළමනාරන කරගන්නඩ ොලිතින් හෙම කරගන්නඩ තරම් හැකියාවක් ඇතිවෙන්නේ නැහැ කෙනෙකුට තනියම ක්‍රමවේදයක් නැත්තා. එහහින්ද මේ විනය ගැන දැනෙන්ඩෝනෑ තමන්ට හම්බලාතින්න සීල පනවලතියෙන විනය පිළිබඳව අපිට දැනෙන්ඩෝන මෙන්න මේ ක්‍රමය තමයි මගේ හිත සංවර කරන්නේ කියලා. හරිද. සංවරව තැන්තැංවලද තැන්තැන්වලදී අසංවරව තිබ්බ හිත තැන් උදාහරණයක් විදිරගත්තොත් මේ සංවරව හිතක් තියාගෙනන්න කෙනෙක් ඉන්නවා යා සුරානයට පුුරුදු වෙලායිති නට යග හිතෙම සංවර නැනමුත් සුරාපානයෙක් කරන පරිසරයක් හම්බෙනකුට එයා ගොඩා අසංවර වෙනවා. හරි ංවර හිත තින්වා යම් ප්‍රමාණකට යා කාමේවර්දවා හැසිරෙන කෙනෙක් හැබයි කාමේවරදවා හැසිරෙන්ට හේතුවෙන පරිසරයක් සකස් වෙනොට එයයා ගහිත ගොඩා අසංගර වෙනවා හරි විපිලි සරවෙන කොච්චර හිතවන්න වත්තගන්න බෑ සංවරව ඉන්නවා දැන් කෙනෙක් එයාට හරියට තරා යන කෙනෙක් ඉතින් දැම්මේ රානෑ හැබැයි තරහට අදාළ පරිසරයක් නිර්මාණ වෙනකට පිපින්නන්නේයා අසංගර වෙන අපි දන්නවාඒඒ තැංවලදී මිනිස්සු අසංගර වෙන්නේ ඒඒ තැංගලදී ිිෙනවා හරි ඒකින්දා මෙන්න මේ සංවරභාවය තියෙන වන්නම් යම්කිසි කෙනෙක් තුළ විනය නිසා ඇති වෙන සංවරභාවය තියෙනවනම් අන්න ඒ තැනැතාට ඒ සංවරකම නිසා හිත සංවරස්වභාවය තියෙන නිසා මොකදවෙන්න විපිලිසර වෙන්ඩ හේතුවෙන්න නෑ ඒ හින්ද මොකද වෙන්නේ කිසිම ගැටලුවක් නෑ ඕනම තත්ත්වයක් ගැටතේ එයා එයාගේ ලැබිල තියන පරිසරය කළමනා කරණය කරගෙන සංවර ඉන්න්න පුළුවන්කම තියනවා. හොු උද නැකිවොත් එහෙම දැන්ගඔය විනය තුළින් උපදින ප්‍රමෝදය පිට ළඟට කතාක් කරන්න තියන විපිලි සර්භාවය නැතිවෙනකොට උපදින්නේ අ යම්කිසි ආකාරයකින් ධර්මය අවබෝධ කරන්නට පෙරාතුවම විපිලි සරභාවය නැතිවෙනකොට ඇතිවෙන්නේ ප්‍රමෝදය හරි අවි්පටිසාරුවෝ පාමෝ ජත්තාය කියලා සඳහන් කර තියෙන්නේ ඒකයි හිත ප්‍රමෝදයට පත්වන ඉන්න මේ ප්‍රමෝදමත් ස්වභාවය පෙන්න්නත්න. නිසා කෙනෙකුට ප්‍රීති උපදින ප්‍රීතිය තමයි පසද්ිය ඇතිකර පසද්දිය දමයි මේ සුක ඇති කරන්නේ සුකේ තමයි සමාධී ඇති කරන්න ති ඒවගේ. ඔන්නඔ චිත්ත සමාධියකට ඔය පියවරවල් පහුරගෙන ගිලා හේ හොඳට පත්වෙච්ච කෙනෙකුට. ලොකු තරහක් එහෙ යනකොට මොනොහරිදේකට ලොකු කෙස් ධර්මයක් උප දිනකොට පිවා දිමකොද වෙන්නේ. ඒ උපදින කෙලෙස්තර්මය තුළින් හිත මෙම නොසන්සුන්යෙන් නොසන්සුන්ගෙන අ පරිුට්ටහන මට්ටමට පත්ව ඒගෙන එනකොට වෙන්නේ. අර සමාධී අඩනවා. අර සමාධී වැලි අරක හෙම්ම හෙම මෙම පල්ල හට මේ අරගෙන යනවා තමන්ටම දැනෙනවා තමන්ගේ පාලනය කොච්චරද කියලා. හමන්ටම දැනවා තමන්ගේ පාලනය කොච්චරද්ද කියලා ඒක විසිද්ධ වෙනවා. හරියට මොකක් හර උපකරණයක් හදලතිීන නගේ උපරණය කෙරෙන් වන වැඩ කෙරෙනවනේ. අපි ඒ යම් කිසිආකාරයස්වායන්කි උපකරණයක් නම් ඒකින් ඒ වැඩේ කෙරෙනවා වගේ අපේ හිත සංර භාවයට පත්කරවනවා අර නොසන්සුම් පරිසරවලදී මේ ඇතිකරගන්න ප්‍රතිඵල. එතකොටම එයාට තේරෙනවා. මම අසර නෑ විපිරිසර නෑ යම් කිසි තැනකද මට මේ කටයුතුරි හරිර කරගඩ පුළුවන් කියලා අනිත්තා අයි කලබලවෙනතන්වල හෙම කලබලවෙන් නැතු ඉන්න දැක් නැද්ද ඇතැී ඕහනතර දැකරතිනවා. අනිත්තායි තැනට සුදුසු නුවනින් කටයුතු නොකරද්දී. හරිම ක්‍රමාණුකූලවහොල බල්ලා කටයතු කරන්න අප දකිනවා. වීරියෙන්ටයුතු නොකරද්දි අනිත්තා අයි එයාගේ හිතතුලළ වීරී උපදිනවා සිහයෙන් කටයුතු නොකරනකට අනිත් අයි එයාගේ හිතතුළ සී උපදිනවා කවුද මේ විනයෙන් පෝෂණය වෙලා මේ ප්‍රතිපත්තිමාර්ග ආරම්භ කරපු කෙනා. හරිද ඒක නිසා මේ ජීවිතය සකසුරුවන්ම ජීවත්වෙන්ට අවශ්‍ය නං අපිට විනයට අන්ඩ වවා නැත්තැම් අපිට පනවලතින සීලයට අන්ඩුව වෙන හොඳයි එතකොට සීලෙන්ම්මොකද වෙන්න විනයෝ සංවරත්තාය ඔන්න අර අපි කලෙන් සඳහන් කරපු සිහිය නිසා, සීලය නිසා, ඥානය නිසා, ඉවසීම නිසා, වීරිය නිසා ඇතිවන්නාව මූලික සංවරය ඇතිවන දැන් හිත සංවර වෙනකොට එයායට විපිලිසර බව නැතුව යනවා එක දැනන්ඩෝනේ අරි හොදර තැනෙන්ඩෝන පිට මේ විපිලිසරභාව කියන්නේ මොකක් කියලා හොඳින් දැනෙන්ඩොන දැන් වන්න ඒ විපිසර්භාවය නැති වෙනකොට අපේ මොකද වෙන්න පින්නද හිත ප්‍රමෝදයට පත්වවා ඒක තමයි අවශ්‍ය කරන්න මේ සීලයෙන් ලැබෙන ලොකූමදේ චිත්ත ප්‍රමෝදය ඇයි තමන් ඉන්න තැන තමන්ට ද ග්‍රහණය කරගන්නඩ පුලළුවන් කරන්්ඩ ඕනමදී කරඩ එයට ලොකූ දක්ෂතාවයක් තියෙනවා ඒක නිසාමක ගැ හිත ප්‍රෝයෙන් පිරිණොෙන්ට මේ ප්‍රමාෝදයගැි ගොඩා කතා කරලාති නවා ම චිත්තත් ප්‍රමෝදය කියන එක අත්තිදින් ඕෝන දෙයා හ මේ ජීවිතයේදී අපි අත්තිඳ ගණ්ඩ ඕන දෙයක් මොකද අපි එක 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 රූප ශද්ධ ගන්ධ රස ස්පර්ෂ දම්ම එක 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 බාහිර ලෝකයෙන් නොඒකුත් සතුටුවෙන් ඕන දේල් ඔයඔ ඔයෝය ඔය ඔය සිත ප්‍රීතියට පත් කරගන්න උත්සාහ කරනවා. නමුත් ඒවා හැම වෙලේම වෙනස් වෙනහින්ද. ඒවා එක එක ආකාර ගන්න හින්ද අපිට කරදරකාරී තත්වයන් ඇතිකරවන හින්ද. මොකද වෙන්නේ අපි හැමදාම පීටනයට පත් වෙනවා මොකද මේ ලෝකෙ තියන මේ පංචු පාදානස්කන්දේම අප පින්නත් නිකද වෙන්නේ හැම වෙලේම වෙනස් වෙන. ඒ වෙනස් වෙන දෙවල් නැම අපිට හදන්ඩ වෙන සන්තෝසෙන්ට පුද්දුම්ම වදයක් විදන්ටනවා ජීවිතය . දන්න කාලේදන් හරීම ගැටලුකාරි තත්ත්වතමයි වෙනස්ව වී යන දෙවල් නැවත නැවත හදන්ඩ වෙන එක. ඉරමසේ හදනඒවා ආය වෙනස් වෙනවා. ඒ වෙනස්ෙනකට ආය පීරට පත්වෙන. වෙනස්වීමත් පීඩනයක් වෙනස්වන හදන්්ඕෝන එකත් පීඩනයක් තිබ තත්වට ඒ හදපේවා ආය වෙනස් වෙනකොටත් ආය පීඩනයක්. ඔන්න ඔය පීඩිත තත්ත්වයන් නොලින් පීඩනයට පත් වෙලා හිටපු හිතට කිසීම. සතුටක් නෑ මේ බාහිර ලෝකය මත රදාාපවැති රතියෙන සිතකට සතුටක් නැත්තේ ඒකයි නමුත් මේ විනයට අනුකූලව සංවරය ඇතිකරගෙන සංවරය නිසා විපලිසර් භාවය නැති කරගෙන කටයුතු කරන්න කෙනකුට මේ චිත්ත ප්‍රමෝදය උපදින්නේ අර කියන පංචකාම සම්පත්තියෙන් නෙවෙේ ඒක නෙක්කම්ම නිශ්‍රිත සෝමනස්සය අන්න ඒ සෝම නස්ස තමයි අර සංගරභාව නිසා ඇතිර මේ ප්‍රමෝදය අපිට ලොකූ ප්‍රයෝජනයක්තියන අපේ ජීවිත ජීවත් කරවදී ඇත්තට මේක ලොකු පවෞර්ෂයක් වන්න පෞර්ෂයක් කියල කැන්නේර පැත්ත වැටිලා ඉන්ඩෝන්න එපා වෙලා වගේ ඉන්ඩෝඔන්නේ මොකද පාවෙලා ඉන්නේ බාහර පරසරේ තියෙන දේවල් අපිට පවත්තගන්ඩ බැරිවෙන නිසා අපිට ඕන හැට ඒ පවත්තගණ්ඩ බාදන්න අපි සන්තෝසය උපද්ධවාගඩ හිතක සන්තෝසියවපද්ධවාගන්තම අපිත් එක තියෙන වස් වූ අපි පුළුවන් තරම් උත්සහ කරන්නේ පවත් ගණඩ. ඉති ඒ පවත්ත ගණ්ඩ බැරිවිෙනකො දුකපත්වන මුද තින් හිත සන්තෝසියෙන් තියරණම් අරවා පිළිබඳ තරම් සැකිල්ලා. ඒකැන් මේ ජීවිතයේ මොකක්ද කරණ්ඩුවන මම. මේ තියෙන පංචුපාදානස්කන්ද ගැටලුවෙන් අතමි දෙන්ඩ. ද කරන්් ඕන කියලා හොඳට දැනගෙන කර්ඩ ඕනය හිදා එහෙම දන්න මිනිස්ු මොකද කරන්නේ මේ පංචිපාදානස්කන්දයට වහල් වෙලා ඒ විනය විරෝධීව තමන්ගේ කටයුතු කරන්නේ නැතුව හොඳ විනි අප පවත්ත ගන්න හොඳ විනියක් පවත්ත ගන්නකොට ඔය හිත සංවර වෙන නිසා එයට හොඳටඒ සංවරය දැනෙනවා ඒ සංවරය නිසා විපිලිසර වෙන්න නෑ වෙන ද වගේ එතකොට මොකදෙන ිත් ප්‍රමෝදය උපදනවා අන්න ඒ සතුට විදින් ඩුවනේ ඒචිත්තා ප්‍රමෝදය කියලා කියන පාමුද්‍යත්තාය කියල සදාන්කරේ. ඒ ප්‍රමෝදය කිය එක තමන්ගේ හිත අභ්‍යන්තරයෙන් උපදින කක්කන්න ඒක උපදින්නේ. මේ බාහිර ලෝකෙතිය දත්වය දැනගන්න නිසා ඉතින්ඒ විදින්ඩ අපේ හිතට එක උපදව දින් ඩුවන පෙන්න්න උපදවල දුන්නොත්තම විදිින්ට පුළුවන් ව නේද යම් කිසි දෙයක්. කඩේක තියෙනවා නං අපිට ඒක අරගෙන විදිට බෑ එක අපේ සන්තකෙට ගණඩ ඕන ඇත දැක්කට අනුන්ගෙදයක් ඒ ඒකින් විඳින්ඩ පුළුවන් සැපයක් තියෙනවාද ඒක අපට ගණ්ඩ පුළුවන් ප්‍රයෝජනයක් තිනවද ඒ මොක්වත් ගණ්ඩ විදිහක් නෑ ඒක වෙන තැනකනම් තියෙන්න්නේ හිද අපේ සන්තකෙට ගණඩු අපේ තුළට ප්‍රයෝජනයට ගණ්ඩ පුලුවන් විදිහයට අපි මුදලක්ගෙවෙලා එහෙමකරොත් තමයි මනිලදී ගත්තොත් තම ඒ ප්‍රෝජන ගන් පුළගන්නේ වගේ චිත්තා ප්‍රමෝදය කියන එක අහලතිබ්බ තාක්කල් කවදාකොත් ඒක අවශ්‍යතාව අපට දැනෙනෑ. හරි අපි අහලතියෙනවා විතරයි නං චිත්ත ප්‍රමුෝදය ලබන්ට පුලුවන් සීලයා රක්ෂා කිරීමෙන් විනියාරක්ෂා කිරීමෙන් සංවරය ඇති වෙනවා සංවරයේ බිපිලිසර්බාව නැතිෙනවා ඇතකොට ප්‍රමෝදය ඇතිවෙනවා කියලා. අහල තිබ්බට වැඩක් වෙන නෑ තමන් එක උපද්ද වඩෝඕනේ. උපද්දවන්ඩ අවශ්‍ය කරන පිළිවෙත් මාර්ගයට අන්ඩුවන අන්න ඒ ප්‍රමෝදය තමයි අප පි නත්න දවසක සීලේ රැහීමෙන් ඇති ව ප්‍රීතියකර කියෙන දුරල ප්‍රීතිය කර ප්‍රමෝදය කියලා. ඒචිත්තත් ප්‍රමෝදය තමයි ප්‍රීතිය බවට පත් වෙන්නේ. හරිද ප්‍රීතිය කියලා හම ඇත් හල ඇතිි චු්ටක් හිතල බලමු ඔය සමහර වෙලාවට අපේ ජීවිතය මේ වෙනකං නොලැබිච්ච දෙයක් කියලා හිතාගන්නට ඒ වගේ තුංගුණයක් හතරගුණයක් ලැබෙන අවස්ථා තියනවා. හෙම අවස්ථාවල අපේ හිත ලොකූ ප්‍රීතියකින් පිරෙනවා. සමරලටඒක මුලු සරීරය පුරාවට දැන නෝවගේ දැන ප්‍රීතියක් ඒවගේම තමයි සමහර වෙලාවට අපේ පින්නත්න්නේ එනිකං අකුණු ගහනව වගේ මේ මහපොලුවෙන් උඩින් උඩින් යනෝවගේ ඒගේ ඒට කියන පස්වනක් ප්‍රීතිය කියලා. හරිද මේ පස්වනක්ී අපේ ජීවිතය ඉපදිලා තියන වාරගාන කොච්චර අඩුද කියලා පොඩ්ඩක්ම සැල බරන්්ඩ හරිද ඉපදිලා තිය වාරගාන කොච්චර අඩුද කියලා මේ ජීවිතය ගෙවදද එකකත් බොහෝම පොඩි වෙලා වයි තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා අපි මොකද කරන් ඕෝනේ වටහාගත යුතුව තියෙනවා මේ පස්වනක් ප්‍රීතිය වගේ දෙයක් ඒ කියන්නේ සැරෙන් සැරේ ජීවිතය සාමන්නේ දා සැරයක් පාලො සැරයක් ඒගේ පත්සන ප්‍රීතියක් ලැිලති. ඉතින් මේ ලැබිලතිවෙන ජීවිතයේ මයික තෙරුම් ග්ඩුවන කෙලකවේ මේ මුස්ස ජවිතය බලාපොරොත්තුවෙන්නේ ප්‍රතියනෙ හතුරට ඒේ උපරමේමට ලැබිල තියෙන්නේ දා පාලො සොතවක්. ඒකත් ලැබිල පොඩ්ඩක් වෙලා යනකොට සම්පූර්ණයම නැතිලා යනු සභ ඇත්තින කාගහැරි වචනයකට කාගහැරි ක්‍රියාවකට. අපිට හම්බේච්ච ප්‍රීතිය නැතික් කරන්න පුළුවන් මම දන්න එක තැනැත්තෙක් හෙටියයා මේ ගොඩාක් මහන්සේ වෙලා විභාගයක් සමත් වනා. ඉතින් විභාග සමත එච්ච ගැනයයා ගොඩක් ප්‍රීතිය ඉන්නවටයා ගොඩක් ආදරය කරන කෙනෙකුට මේ විභාග සමත්වීම ගැන මතක් කරා. ඉතින් ඉටස් ඒ වෙලාවෙෙනන් එයා දැන් අවුරුදු ගානක් වහන් වෙලා විභාග සමත් කරගත්තේ. මතකරපු වෙලාව ඉඳලා අප පින් අත් මක දුනේ යා දුකෙන් ඉට පටන් ගත මක දෙයා කියනවා අයිට පස්සේ අරයා කිසිම විදිහකිින් මේ ජයග්‍රහණය ගණන් ගත්තෙන් නැ කියලා ඉතින් එත ඉඳලා යා ඉන්න ප්‍රීතියෙන් මේ පොඩී දෙයක් ඇති අපි හරියට කළමනාකරණය කර ගත්ත නැත්තං පොඩි දෙයක් ඇති දුකෙ ඉන්ඩ ඉති ඒක නිසා අපි අපේ සතුට ගැන්න අනිවාරයෙන් හිතන්ඩඕන යකිද මේ ප්‍රීතියට පත්තෙන්ට ප්‍රමෝදයට පත්තෙන්ට ප්‍රීති ප්‍රමෝදයට පත්වෙන්ට විනෙනුයි පටන්ගඩ තියෙන්ෙන. එකන්ද එකෙන් තමන් රකින සීලය එක ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්දිය සංවර සීලය එතකොට පච්චේ පරග හසීලය අධවසයෙන් තියෙන මේ සීලයන් හෝඳින් බලලා ඒව ආරක්ෂ කරලා තමන් මේ ප්‍රමෝදය කියනෙ උපදවා ගටන ප්‍රමෝදය තමයි වර්ධනයෙන්ට පටන්ගන්න ප්‍රමාෝදය නිකාන් තිය නෑ. ටිකටි ටි ික ටි ටික වර්ධනය වටන්ගන්නවා හරිද ඒ වර්ධනය කර ගණ්ඩම හිතනවා එක සරයක් හර උබදවාගත්ත කෙනෙකුට පිින් දම සාමාන ීවිත ඉන්නකට ඇතිව වෙන සතුරට වැඩිය අරසතුරට වැඩහිද ඒ වර්ධනය කර ගණ්ඩම හිතෙනවා. එතකොට අන්න ඒ චිත්තා ප්‍රමෝදය ප්‍රබල ප්‍රීතියක් බවට පත්වෙනවා. හරිද එ එඩ මේ ප්‍රමෝදය වැර්ධනය වෙලා වර්ධන වෙලා වර්ධනය වෙලා අන්තිමට ප්‍රබල ප්‍රීතියක් බවට පත්වවා ඒ චිත්තා ප්‍රීතිය කියලා කියන්න නම් ඉතා වටිනා දෙයක් ප වෙන් වන්නේ යතෙන්ට ළඟෙන්න්න හුඟක් කට්ටිට පුලුවන්කමක් නෑ. ඒකට අපිට පලවෙනයම දැක්මත්තියෙන් දොනුමේ ජීවිතඒ දිට්ටදම්ම සුක විහරණය කියලා කියන්නේ ඒවගේ ප්‍රීතියක් ඔය පංචකාම සම්පත්තියෙන් ලබන ප්‍රීතිය ඉතාම පාල ඉතාම කරදරකාරී එකක්. ඒක අපි දැනග්ඩෝන අපේ හිතට ඒ පනිවිටේ දීලා එහෙම නැතුව මේ මේ කියනකට දැනගන්න එක නෙවේ කියනකොට දැනගන්නෙකට වඩා ගොඩක් එයාගේක් මේ හිතට පනිවිඩේ දෙනවා කියලා කියන එක. හිතට පනිවිඩේ දිනව කියලා කියන්නේ අපි හිතඒ අපිට කියන්න ඕන එක. ඒ පැත්තට ඇදැෙන් ඩෝන ඒක තමයි නුවන කියලා කියන්නේ යහපත් දෙයක් ගැන්න නුවනක් ඇති වුණ හම බලන්ට රැකියාවක් කොයහෝ ඉන්න කාලෙක හොඳ රැකියාවක් තියෙනව කියලා කොහන් හරි අපිට නුවනක් ඇතිවෙනවා කියන්නේ කවු හර අපට කියනවා අපිට දන්න හා. මේ දේකරොත් හොඳ රස් අවල් තිෙනවා කියලා. අවල් කෝසකරත් හොඳ රස් අවල් තියෙනවා කියලා එහෙම කිව්වට පස්ස නු නැතුනැට පසේ අපික්මට කරනම ද හහොද රස්සා කොයා ගන්න නැත අ ඉතින් වැඩන්න හැකිලා. හවල් පාටමාලාව කරනවා ඉතින්. අන්න ඒ වගේ මේ ක්‍රමවේද පාවිච්ි කරපු හම ප්‍රමාෝදය උපදදිනවා. ඒ ප්‍රමෝදය ප්‍රීතිය බවට පත්වනවා. ඒවා එක සැරයක් හරි එවැනි ප්‍රමෝදයක් උපදවාගෙන. දැනගත්ත කෙනෙක් පිවත් නනිවෙන්න මේ තියෙන්නේ චිත්ත අප්‍රමෝදය කියලා දැනගත්ත කෙනෙකුට ඒක දැනෙනවා. හරි නිකං හිතන්ට යම් කිසි පලතුරක රසයක් කියල දෙෙන්ටයනවා අපි තව කෙනෙකුට කාප් නැති කෙනෙකුට. නෙල්ලි රසේ ගන කාටහරි කියලදන්නට කිවොත් එහෙම. නෙල්ලි කාපු අපිට නෙල්ලි රස ගෙන කකාට හරි කියලදට කිවොත් එහෙම යකන්ට නෙල්ලි ඇඹුල් රසයි. තීත්ත රසයි. පැණි රසයි. කාට රසයි. ඔක්කොම එකට තියෙනවා කියලා කිව්හමමා අර කාප් නැති කෙනා හිතාවි මේ බොරුවක්මයි කියන්න කියලා කවදක්වත් කාප නැති කෙනෙක් කිය මේ ඔක්කොම එකට එන්ඩ බෑ කියලා මේ ඔක්කොම එකට එන්න කියලනමුත් බලන්ඩ ඒ කාපු කෙනෙක් තමයි දන්න එහෙම රසයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ අපිට පුළුවන්කම තියන්ඩ ඕනේ මෙ චිත්තා ප්‍රමෝදය කළෙ එකක් තියෙනවා ප්‍රීතිය කියලක් තියෙනවා කියලා සරයක් කරි මේක පදවාගන්ඩ. යපද්ධවාගත්තට පස්සේ අපේ හිත අපිට කියනවා මෙන්න මෙහම එකක් තියෙනවා කියලා. අන්න එහෙම දැනගත්ත අපේ හිත අප පි න්නද ඊට පස්ස ඒ හබාගෙන නවා අපි යම් කිසි රසයක් මින්ඳනම් ජීවිතය මනහරි දේකදී ඒක හබාගෙන යන ස්වභාවයක් හිතය තියෙනවා. ඒහින්ද පොඩි වෙලාවක උත්සාහයක් කරගෙන එක සති දෙකක්තුනක් කරගෙන කොහොමාරි කරලා මෙන්න මේ කියන චිත්ත ප්‍රමෝදය උපදවාගන්ඩ, සීලේ රැකලායි විනේ රැකලා කොහමාරි කරලා ඒ ආග්‍රභාවයන් ඇතිකරගෙන සමාධියක් වඩ ලහරි කමන්න ෑ කොහමරින්න මේ කියන ප්‍රීතිය උපදවා ගණඩ එතකොට ඊට පස්සේ අපේ හිත ඒ ප්‍රීතිය පසු පසේ හබාගෙන ය ඒක තමයි පරිවර්තනය ම බොහෝ වතාවක් මේ කතාව කියන්නේ මෙන්න මේ පරතර නැතන් අපි කට ගැප් එකකීමකු ඔය චුට්ට පන්න ගණඩ තමයි ොඩ කට අමාරු හරියට මෝයිටි පන්න ගන්ඩ අමාර්මේටි පන්න න්න නැතිහින්දා. මොක දේකර කරගෙන යනකොට අපි පින්නත්න ඒ අමාරුම කොට සති අහරිනෝක්ට්ටේ මොකද සීලය අකණ්ඩව රකින්ඩෝනේ මේ කියන ප්‍රමෝදමත් අත්වකට පත්වෙන්ට ප්‍රීතිමත්වකට පත්වෙන්ට මේ පිළිවෙත් මාර්ගයේ තියන ඒ බෞතික කොටස් අකණ්ඩව ආරක්ෂ කරන්න අපි පෙළගැහිලා ඉන්ඩෝන අනිවා හරෙන්ම. අපි ඒක අකණ්ඩව කරේ නැත්තාං අරු ප්‍රීතියෝපදින සත්වයට එන්නේ නෑ. ආහාරයක් වනත් ගන්්ඩ ආරය හදන්්ඩ කරදරයි. නද වෑන්ජනයක් උයන්ඩ ගියොත් ඒක උයනකං නැතම් රස කෑමක් හදනකං, ඒ රසයි උපද්ධ වනකං. කෑම කදනකෙන් රසයක් උපද්ධවනව කියන එකෙන ඒ රසය උපද්ධ වනකං අපිට කරදරයි. දර කියලා ඇ ති වැඩ කරන්නට රසේ උපදවන් මහන්ස ෙන්ඩුව. හසේ ප්‍රපයක් විදිහ තමයි රසය උපදින්නේ. අන්න ඒ වගේමයි මේ සිතේ උපදින රසයනුත් සිතේ උපදින රසයන් උපදවන් වහන්සිෙන්ඩවු. ඒ මහන්සේ ප්‍රතිපාලයක් විදිහයට තමයි ඒ රසයන් උපදින්න පින්නත්. ඉතින් අන්න ඒ ප්‍රතිපාලයක් විදිහට උපදින රසය ඉපැත්ුවට පස්සේ අපේ හිත ආරයක් රස හැදුවට සීලං සැරත් කියවන ඒහාරයම් හදාගන්නඩ ඒ අහරයම් හදාගඩ කියලා. ඒ වගේ මේ හිතට ඔය කියන ප්‍රමෝදය ඉපද්ධවා ගත්ත කෙනෙක් එක සරයක් ඒයා ගිහිතට ඊට පස්සෙ කියනවා මෙහම එකක් තියෙනවා කියලා මෙහෙම එකක් තියන මෙහම රසයත්ව වවා කියලා. ඉතින් ඒහිද ඒ හම්බාගෙන යන්ඩ පටන්ගන්නවා. අපේ සන්තානය ඒ හම්බාගෙන යන්ඩ පටන්ගන්න ඉතින් ඔන්න ඕකක් තමයි ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියය තුළ චිත්ත ප්‍රමෝදය උපදවා ගණ්ඩ ඕනෑ. හරි ඒ ප්‍රමෝදය තමයි එතකොට නවත නැවත නැවත නැවතිපදීමෙන් ප්‍රීතිය බාට පත්න්නේ නැවත නැවතිපදීම. වට පත්වවෙන්නේ ඉතින් මේ ප්‍රීතිය මොක්‍රද තමන්ගේ ඇතුළන්ත ප්‍රීතිය තමයි පන්නත්නී හේතුවෙන්නේ මේ කය සහ සිත සංසිදන මටමකට ගණ්ඩ සිතයි කයයි සංසිද ගණ්ඩෝ නෑ කාය පසද්්‍යය චිත පසද්දය ගන්නේ එක ඉතින් මෙන්න මේ ප්‍රීතිය තමයි මේ පසද්ද ඇති කරන්නේ මේ ප්‍රීතිය තමයි පසද්ද ඇති කරන්න ඒන්නේ චිත්ත ප්‍රීතියෙන් යුක්තව යම් කුසලයක් වර්ධනය කරන්නට කටයුතු කරන කෙන අප පි න්නත්න්නේ සිිත්තත් ප්‍රතියෙන් යුක්තව ඒ කුසලේ වර්ධනය කරන්නට කටයුතු කරන කෙනට මොකදවෙන්නේ ඒ කුසලයේම සිත රැඳන්නට පටන්ගන්නවා. ටිගටික ටිගටික ඒ කුසල හැඟීමේම සිත නැවත 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 රැඳනකට බලන්න සිද් වෙන්නම ගද කියලා අමූතු දෙයක්න අපිට දැනග්ඩ. ේරුම් ගන්ඩ ලුවන්දයක්තියනවා. හරිද අපිට පුද්දුම වද දෙන ශරීරයයක්තියනවා. හරි මේ ලෝකේ තියෙන දෙවල් විතරක්නය පින්නවත්න්නේ වද දෙන්නේ ශරීරය හරියට වද දෙනවා අපිට හරි රිදන සැරෙන් සර සැරෙන් සැරේ එක කිරියව්වලට යන්ට කියලා එකේ කිරියවලට අන්ඩ කියලා අපේ හිත අපිට කියනවා. ඉතින් එහෙම කියද්දී එහම රිදවද්දී අපි මොකද කරන්නේ මේ රිදීම් අභිබවා ඉරියව් මාරුකරකර මාරුකරර සැපෙන් ඉන්ඩ උත්සාහ කරනවාද ගැන සැප කියන්නේ මෙතනද මේ දුක් නැති කරගන්නවා කියන එක. එතකොට ඒක අපේ හිත ඉල්ලන හින්දා නත් අපේ හිත ඉල්ලනවා මේක කරන්න මේ කරන්න මේ කරන්න මේ කරන්න කියලා එතකොට අපේ කයත් ඒ වගේමයි කයි වගේමයි සිතත් සිත කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන ිද කැමති ඉීරියව් ඉල්ලනවා කය හිදෙන හින්දා එහට මෙහට හැරෙන්ඩවාම බලන්ඩ දුණ බලන්ඩ එවිදියට කයින් කයට ලැබෙන අරමුණු ඉල්ලන ගතිය තියෙන මෙන්න මේ ඉල්ලීම් නිසා අපිට ඒව නිකං නෙව ඉල්ලන්නේ සරීරය යම්දයක් ල්වොත් ඒක දුන්නඇත්තන් හොදට මරිදනවා ඒගන ම එක විදිහක ටිඳගින්වනම්ඒ එයා කියන්නේ එක වෙනස්කරන්ට කියලා ඒ වෙනස්ර ඇත්තං හොදට මරිදෙනවා. සිතත්වේ වගේ පින්නවත්න ඉල්ලන ඉල්ලන දුන්න ඇත්දේ දුන්න ඇත්තං අප ඉල්ලන ඉලන දෙය දුනැත්තං අපේ හිත දුකට පත්වෙනවා මේ දෙකහින්දම කරදරයි. මේ කාරණ දෙකහින්දම ඉතාම කරදරකාරී තත්ත්වයක ඉන්න අපිට ඒ දෙකම ඉල්ලන්නේ නැති තත්වය කයත් අර තියෙන පීරිත තත්ත්වයන් වලින් අපිට පීඩා කරන්න නෑ හිතත් අ එක එක අරමුණු ගෙනත් දෙෙන්ට ගෙනත් දෙට කියලා කියන්නේ. කය සා්‍යත කියලක් තිබ දෙකම සංසිදෙන්ට පටන් ගන්නය හරි ඊර් කරදර කර කර තිබ මේ කාය සහහිත සංසිින්දෙන්ට පටන් ගන්න එකකි නවා පස් අද්දිය කියලා. හරිද අන්න බලන්ඩ මෙන්න මේ ප්‍රීතිය තමයි මේ කියන පස් අද්දිය ඇති කරන්නේ. හරිද එතකොට මෙන්න මේ අපි තේරුම් ගන්න චිත්ත පස්සද්දිය දක්වා අපේ තුළ තියෙන්න වූ ඒ ඒකාග්‍ර භාවය ඇතිකර ගණ්ඩ ඒකාග්‍රතාවය හේතු කොට ගෙන මොකොද වෙන්නේ අපිට ටික 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 ිකටික මේ සිත සහ කය පස්ස් දිට පත්කර ගණඩ පුලුව අකම ලැබෙනවා. අන්න ඒ පස්සත් දිය කුමක් සඳහා දෙන්න ගැනි හිට දවසේ කතා කරනවා. මේ ටික දැනගෙන මේ ටික නිකම්ම දැනගෙන නැතුම කිව් දෙව කටපාඩන් කර නොදැප කතා කර වෙනය නිසා සංවර භව ඇතිවෙන බවත් සංවර බව නිසා, පිසර බාව ැතිවෙන බවත් පිසර බාව ැතිවෙනකොට ප්‍රෝදී පති බවත් ප්‍රමෝදය ප්‍රීතිය බවට පත්වෙන බවත් ප්‍රීතිය අපඒ අය සහසිත පස් අ්දියට පත්කරවන බව ඉතින් ඔය ටික කාරණ සහිතව අපේ සිත අපට පිවයක්ක් විර දන්නවනු මේක නික දැන නිඳල මද අරිද පනිවිඩයක්ක් විදිර දෙදඩුනා අපේ හිත යාා මේක කරන්න මේ කරන මේකරවා මේක වෙන මේකර වාහ මේ වන මේකරවා මේක වවා කිය අන්න ඒ පනිවිඩය අපේ ඇතුලා අන්තයෙන් අපි ලැබෙනතා කල් අපි මේක තුළ හැන්දෙන්ට පුළුවන්කම තියෙනවා රිද එහහිද මේ හොඳට ධාරණය කරගෙන කටපාඩන් කරගෙන හොඳින් තමන්ගේ ජීවිත අධ්‍යැකීමක්බවට පත්කරගඩ පීරිිත තත්වයෙන්යින් වෙලා සුවදායක තත්ත් එකට අපිට පත්තෙන්ඩ හැකියාව ලැබේවි. ඉතිං ඒ සඳහා හැම දෙනාටම ශක්තිය දහරි ලැබේවා වීර්ය අධිෂ්ඨානය වාසන ප්‍රඥාව ලැබේවාගල ්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සමදුසන්නය. ආකා සට්ටා ආජබුම්මට්ටා දවිවානාගා මහිද් දෙකා පු්ඥන්ත අන මෝදිත්වා චිරංගරක්කං තුසාසනං චිරංගරක්කං තුදේශනං චිරංරක්කං තුමං පරංති. හොඳයි පින්නත්නී අද්‍යවසේත් මේ ධර්ම දේශනාවේ දායකත්වය වසයෙන් සඳහන් කළ තියෙන පිනන්ත පිරිසට අපි පුං්ඥන මෝදනා කළේතුව තියෙනවා. අදදවසේ දායකත්ය වසිෙන් සඳහන්කර තියෙන්නේ මතුගම යට දොළවත්ේ සමරසිංහ පවුලේ සා මාජකන් සහ කලන මිතුරු පිරිස විසින් කියලා මතුගොම යට දොළවත්තේ විසූ අබහා පප්‍රා් විස්ත්‍රාමක විදුහල්පති ස්සාර් සමරසිංහ පියාණන්ටත් සජී විජේසේ කරමෑණියන්ටත් මේ පින් අනුමෝදන් වී උතුම් නිර්වාණස්වය පිණිසම හේතු කාරණාවේ වා කියල සඳහන් කරමින් මූලික ම විදිටේ වගේ දායකත්ත දක්කු සැමඳනගේ මේී පරලක දෙමප පියනට ස ා හිීතතුට මේ පි නව දන්ේවා සුජවත් සින දෙමපියන දුක්ටර ගේ ස ේ බේවා නාකතු මන් වහන්සේතතු මහා සංග්‍රත්න ික්මයිින් ධර්මවබෝධය පිස හේතුේවා සැමටම ධර්මමාර්ග ගමන් කිරීමට දෛරය වීර්ය අධිෂ්ඨානය ලැබෙන්න්නට හේතු සකස්්‍රේවා කියලා මලික පරමාර්ථ මූලික කරගෙන සියලු දෙනාටම ධර්මා අබෝධය පින්සම හේතුවීමේ අරමුණෙන් යුක්තවද්‍යවසේ දේශනාවදායකත්තරන කටුතු කරන යට දොළවත්තේ සමරසිංහ පවලේ සාමාජකන් සසා කරල යනමිත්‍රයන් බලාපොරත්තුවෙන ආකාරයටම අබහ පරාථ වන්න රදු නිස්සා සමර්සිංහ පියාණන්ට සහස් සීජී විජේසය කන මෑන්න්ට මේ පින් අනමෝදන් වේවා කලබි ප්‍රාත්ථනා කර ඒවගේම සැමදනගේම මිය පර්ලෝගය දෙමවපියන් ඥාතීතයතුන්න ආදී ඒ සියලු දෙනාටමත් මේ පින් අනමුෝදන් වේවා. ඒ හැම දෙනාම සුගතිගාමී වේවා සුගතියෙන් සුගතියට පත්වේවා ලැබීතිය දුක්කරදර දුරුවේවා පුංි හෝදුකරදරක් ඇත්තැනකවාසය කරන්නේ නම්. එ සියලු දුක්කරදර දුරුවේවා කායික සුවයන් මානසික සුවයන් ඇැතිවේවා සුගතියෙන් සුගතියට පත්්‍රව වින් උතුන් මවනින් සැනසේවා කියල ප්‍රාත්වනා කරනවා. ඒවගේ යටදරවර්යේ සමසිංහ පවුලයේ සාමාජිකයින් හැතුළට කොට ගත්ත මේ ධර්ම දේශනා සඳහා සහයෝගය දක්කු කල්්‍යන මිතුරන් වගේම ඒ අය නමින් සුජීවතවාසය කර හැම දෙනාට මත් කරන කියෙන සිලිකටු සාර්ථකයවා සල හපත් අධි්ඨාන බලාප්‍රතිසසිද යම් දුකරයක් පන්ති වෙනගේ සිලදු කරදර වඒේවා කායික මානසික සුවය ලැබේවා අවසානේද තුම් නිවනින් සැනසෙන්නට කිසිදු ආකාරයක බාධාවක් වෙන පාපමිත්‍ර ඇසුරකට නම් සංසාරක ජීවිතයවත් පත්නොවේවා උතුම් සැනසීමෙන් සැනසට හේතු සකස්්‍රීවා කියල ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදුසරණයි. සාතූ සාතසාතු. කල්්‍යාන මිත්‍ර දේශනා සදහම් දේශනාප පැවැත්වූ පූච්චපාද උඩදුම්බර කායිශපනනායක සාවාමිල් වහන්සේට නිදුක් නිරෝගී චිරචීවනය සැරසේවා. උන් වහන්සේ විසින් කරන්න වූ ජාතික ශාසනික මෙහේ දිනින් දින සාර්ථකවේ වෛසර දෙනායෙක්ව ප්‍රක්ථනා කරමුු. සා අද දවසේදී මේ උතුම් සදහම් දේශනාව ජය TVවී ඔස්සේ ලොවපුරා විසිරුවා හරින්නට සැද හැති විකාශණ දායකත්වයගෙනන කටයුතු කළේ මතු ගම යට දොළවත්ත සම්මර සිංහ පවුලේ සාමාජිකයන් සහ කල්්‍යයාන මිතුරු පිරිසක් විසින්. ඒ සොපින්වත් පිරිස අරමුණු කරන සියලු ප්‍රාර්ථනාවන් එලසිම්ම සාක්ෂාත්වේවා යප සියලු දෙනා එක්ව ප්‍රාර්ථනා කරමු. මෙම උතුම් සදහම් දේශනාවන් ඔබට ජය මකදේශනා YouTubeු් නාරිකාව ඔස්සේ නැවතවක් නැරැඹී. හැ මෙෙසින් උතුම් ධර්මදාානය සිදු කිරීම සඳහා අමතන්න ජයිTVී ප්‍රධහන කාර්ෑල්ලය. බිඳුවයි එකයි එකයි හත් සිය එකකොළ හයි බිඳුවයි හත් සිය දුළහා. උතුම් සදහාන් දේශනාව මින්නිමාවට පත්වනවා. ඔබ සැමට කල්්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා. සම්හා සම්බුදුසරණයි.